ජනාධිපතිතුමා විදේශ සංචාරය එනිම කරලා ශ්‍රී ලංකාවට ඇවිල්ලා අද ජාතිය අමතනවා විශේෂයෙන් දැන් මම අද උදේනකොට මේ අපේ සමහර අය කතා කරලා ඒ වගේ මැසේජ් කරලා WhatsApp වලින් එමෙවනවා ජනාධිපතිතුමාගේ කතාව දැන් එයාලා ලියනවා ජනාධිපතිතුමා අද හන්දෑවට ඇවිල්ලා කියන දේ බොහෝ ජනතාව දන්නවා ඒ තමයි සමහර විශ්වාස කරනවා අද කියයි මම බාරගත්ත ගිනි ගමනින් තිබ්බ රටක් මම බාරගත්තේ විදුලිය නැති රටක් මම බාරගත්තේ පෙට්‍රල් ගෑස් නැති රටක් මම බාරගත්තේ රටක් නෙවෙයි ඒ නිසා දැන් අපි මේක හොඳ තැනකට ගෙනෙමින් තියෙනවා අපිට දැන් මේ අමාරුයි ගත කරපු කාලේ අමාරුම තැන ඉස්සරහට තවත් අමාරු වෙයි ඊළඟට මම ජපානයට ගියා දැන් ජපානයේ කට්ටිය මේක අපට උදව් කරන්න ලෑස්ති සූදානම් ඒ නිසා අපිට මේ රට මේ යථා තත්ත්වයට ගේන්න පුළුවන් මෙන්න මේ වගේ කතා ටිකක් කියයි කියලා මහ ජනතාව දැනටමත් ජනාධිපතිතුමාගේ කතාව ගැන දන්නවා. හැබැයි අපට කියන්න තියෙන්නේ දැන් ජනාධිපතිතුමා මේ යන්නෙත් පුරුදු පාරෙමයි. මට මතක් වෙනවා රවි රොයිස්ටගේ ගීතයක් මම අද උදේ එනකොට ඇහුණා. පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ. හුඟක් අය මගේ පස්සෙන් එනවා තනිව ආගිය මගේ. හරියටම මේක අපේ ජනාධිපතිතුමාට හරි. ඒතුමා තනියම ගිය මගේ දැන් යන්නේ එතුමා පස්සෙන් සෑහෙන පිරිසක් ඉන්නවා. හැබැයි මේ ඔක්කොම යන්නේ අර පුරුදු පාරෙම තමයි. ඉතින් ජනාධිපතිතුමා අදටත් විශ්වාස කරන්නේ දැන් අපේ රට සම්පූර්ණයෙන්ම විනාශ වුණේ හිර වුණේ ණය උගුලක. ඒතර ණය උගුලක හිර වෙච්ච රටක් නැවතත් ණය ගනිමින්ම ගොඩ දාන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක හීනයක්මයි සැබෑවක් වෙන්නේ නැහැ. එතකොට ඒ වගේම දැන් ජනාධිපතිතුමා අදත් කියයි ජපානෙත් එකඟ වුණා ණය ප්‍රතිව්‍යුහගත කිරීම. දැනට රජය සතුව තියෙන එකම විකල්ප විසඳුම හැටියට තමයි පාර්ලිමේන්තුවේදී තින් පිටදීදීත් කියන්නේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම. හැබැයි අපි දකින්නේ ණය ප්‍රතිව්‍යුහගත කළත් ඒක විසඳුමක් වෙයි ඊළඟ ජනාධිපතිවරණය වෙනකන් ඇදගන්න යම් කිසි සහනයක් ලැබෙයි. හැබැයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පස්සෙත් යම් කිසියම් කාල සීමාවක් පරක්කු වෙලා හරි ණය අපහු ගෙවන්න වෙනවා. ඒකට එකතු වෙන පොලි ගෙවන්න වෙනවා. ඒතර විශාල ලෙසින් ණය කපා හරින්න එයාලා එකඟ වෙන්නේ නැහැ. දැන් ඉස්සරලා මේ ප්‍රතිව්‍යුහගත කිරීම ওই ටික කරන්නත් අපේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරලා එන්න කියලා දැනටමත් කියලා තියෙනවා. ඒතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඇතිවන බලපෑම මම හිතන්නේ අපි මේ මාධ්‍ය හමුවල ඕන තරම් කියලා දෙනවා. ඒ නිසා මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පමණක් මේ ආර්ථිකය ගොඩ දාන්න පුළුවන් නම් පුළුවන් කියලා හිතනවා නම් යම් කෙනෙක් ඒක හීනයක්ම ඒක කිසිදාක වෙන්නේ නැහැ ඒක යම් කිසි తాවකාලික විසඳුමක් දැන් ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ ණයත් ප්‍රතිව්‍යුහගත කරගෙන ණය ටිකක් කල් දාගෙන ආපහු ගෙවන එක ඊළඟ බිලියන 3ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලිනුත් අරන් තවත් බිලියන 7ක් වෙනත් පැතිවලිනුත් අරන් මේක ආර්ථිකය ගෙනිය ගන්න කියලා තමයි හදන්නේ. දැන් අපි එතුමාගේ පහුගිය ආණ්ඩුවෙත් බිලියන 12මාරක් ණයට ගත්තා. හම්බන්තොට රෑ විකුණලා බිලියන 1.3ක් ලැබුණා. හැබැයි ණය බේරුවේ බිලියන 4යි. දැන් අපේ දැනුමේ අවබෝධය හැටියට නම් ණය උගලක හිර වෙලා ඉන්න අපිට ආයෙත් ණය ආරම්භ මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ආයෙ ණය ගත්තට කමක් නැහැ. මෙන්න මේ වගේ දේවල් වලට. ඒ තමයි එක්කෝ ඍජුවම ණය අඩු පොලියකට ණය අරගෙන වැඩි පොලිය සහිත ණයක් ආපහු ගෙවනවා. ඒක තාර්කිකයි ඒක හොඳයි. එහෙම නැත්නම් අපි විදේශ ණය අරගෙන අපි අපනයන ප්‍රවර්ධනය කළ හැකි ව්‍යාපෘතියකට යොදනවා. ඒකත් අපට පිළිගත හැකි. එහෙම නැත්නම් අපි විදේශ ණය අරගෙන ආනයන ආදේශන නැත්නම් ආනයන වියදම් අඩු කරන ව්‍යාපෘතියකට යොදනවා. උදාහරණයක් විදිහට අපි විදේශ ණයක් අරන් තෙල් පිරිපාදුවක් හදන එක සම්පූර්ණයෙන් අනුමත කළ හැකි. හැබැයි අපි විදේශ ණය අරගෙන මේ බිලියන 10ක් අරගෙන කරන්නේ පරිභෝජනය නම් අපිට මීටත් වඩා අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා ඊ තව අවුරුදු දෙක තුනක් යනකොට ආයේ මීටත් වඩා බරපතල අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි රජයට අවධාරණය කරනවා මේ යන්නේ පුරුදු පාරෙමයි. හැබැයි අර පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමන පුතේ හුඟක් අය මගේ පස්සෙන් එනවා තනිවාගේ මගේ කියලා කට්ටිය පස්සෙන් ආවට ඒ ගීතේ කියන්නේ යන්නේ කනත්තටනේ. ඒතර ඇත්තටම අපේ රටත් මේ යන්නේ කනත්තට කියන අදහස තමයි අපේ නම් තියෙන්නේ. ඒ නිසා රජයට අපි අවධාරණය කරන මේ ආර්ථික පිළිවෙත මේ ගතයුතු ආර්ථික ප්‍රතිසංස්කරණ නෙවෙයි මේ ගන්නෙ. අමාරු වුණත් අපට ප්‍රතිසංස්කරණ හරියට ක්‍රියාත්මක කරනව ගත්තොත් ආර්ථිකය කෙටි කාලිනු යම් යම් විසඳුම් හොයාගන්න පුළුවන් වෙයි. මේ විසඳුම් කෙසේ වෙතත් මේ දුවා ගන්න යම් කාලයක්. හැබැයි යම් අවුරුදු දෙක තුනක් යනකොට මීටත් වඩා බරපතල අර්බුදයකට එනවා.
ඊළඟට මම පොඩ්ඩක් කැමති කියන්න මේ දවස්වල ලොකු කතා බහක් ගියා සමස්ත රටම මේකෙන් යට වෙලා ගිය ගතියක් තිබුණා ඒ තමයි නතාසා ඉදිරිසූරිය කියන කාන්තාවත් ජෙරන් ප්‍රනාන්දු කියන පුද්ගලයාත් සම්බන්ධයෙන් වූ කතාව අපි බෞද්ධයෝ හැටියට බෞද්ධාගමට ඒ වගේම බෞද්ධාගම හා බැඳුණු සංස්කෘතික අංගවලට අපේ බුදුදහමට නිගරු කරන කිසි දෙයක් අපි ඉවසන්නේ නැහැ අපි අපේ දැඩි විරෝධය පානවා විතරක් නෙමෙයි රජයට බල කරලා කියනවා මේකේ වැළගිය මුලගිය තැන් හොයලා මේකට සම්බන්ධ වෙච්ච අය හොයලා වහාම අත්අඩංගුවට අරන් නීති අනිවාර්යෙන් ක්‍රියාත්මක කළ යුතුයි මේ මොකද ඇත්තරම මේවා ඔක්කොම නිකන් ඉබේ ඔය හිතිලා කාන්තාවක් ඇවිල්ලා ළමයි ටිකක් ඉස්සරහා නිකන් කතා කළා නෙමෙයි මේවා ඉතාමත් සැලසුම් සහගතව කරන්නේ ඒ නිසා මේ සැලසුම් සහගතව බුදු දහමට නිගා දෙන වෙනත් ආගම් වලටත් නිගා දෙන මට්ටමේ ක්‍රියාකාරකම් සමූහයක් අපි ඕක සමහර තැන්වල අරගල භූමිය පවා ඕක දැකලා තියෙනවා ඒ නිසා මේව බොහොම සැලසුම් සහගතව කෙරෙන්නේ මේවට ෆන් කරනවා මේවට ඕනතරම් සංවිධාන තියෙනවා ඕන රටවල් රටවල් තියෙනවා දැන් අපිට විදේශ රටකට යන්න වීසා එකක් හදාගන්න හරි අමාරුයි හැබැයි මේ නතාෂාට අද මේ ප්‍රකාශය කෙරුවා අද පොඩ්ඩක් මේකපත් වෙලා ගියා හෙට උදේට විදේශගත වෙන්න පුළුවන් එතන මේවා ඔක්කොම සැලසුම් සහගත කරන දේවල් ඒ නිසා මේක වැළගිය මුලගේ තැන් හොයලා මේකට සම්බන්ධ සියලු දෙන අත්අඩංගුවට අරන් රටේ ආගමික සංහිඳියාව ඇති කිරීමට රජයේ වහාම ක්‍රියාත්මක විය යුතුයි කියන පණිවිඩයත් අපි රජයට මේ අවස්ථාවේ දෙන්න කැමතියි හැබැයි ඒ අතරේ මේ නතාෂා ඉදිරිසූරි කතාවෙන් හා ජෙරන් ප්‍රනාන්දුගේ කතාවෙන් රටේ තව අනිකුත් ජාතික ප්‍රශ්න ටික නිකන් යට ගැහෙන ස්වභාවයක් පේන්න තියෙනවා දැන් උදාහරණයක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට නඩු පවරනවා කියලා අර පාර්ලිමේන්තුවේ අන්තිම දවසේ අවුරුද්දකටත් වඩා කාලයක් ගෙවලා අන්තිම දවසේදී නඩු පවරනවා කියලා එකක් කළා. ඒ නඩුව පිළිගත්තේ නැහැ කියලා තොරතුරු තියෙනවා. ඒ නඩුව ප්‍රතික්ෂේප වුණා කියලා තොරතුරු තියෙනවා. දැන් මොකද කරන්න කියලා මේ ගැන දැන් වචනයක්වත් කතා නැහැ. ඒ වගේ මේ රටේ තියෙන දැවැන්ත ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ ප්‍රශ්නවල අවධානය මේ කෙරෙහි යොමු කරමින් සමහරවිට මේකම හරහර ඉන්න ගතියක් දැන් අපට පේන්න තියෙනවා ඒ නිසා මේ නතාෂා ඉදිරිසූරියගේ ජෙනරල් ප්‍රනාන්දුගේ ඒහා සම්බන්ධ අනික් අයටත් වහවහ කරුණු හොයලා දඬුවම් දීලා මේ ආගමික සංහිඳියාව ඇති කරන්න ඒක කළ යුතුමයි හැබැයි ඒ අතරේ මේ රටේ තියෙන එක්ස්ප්‍රස් පර්ල් වගේ මේ ප්‍රශ්න යට ගහලා මේකට යන්න නොදී ඒව මතු කරලා අරන් රටට ලැබෙන්න තියෙන ඒ විදේශ විනිමය ප්‍රමාණය වන්දි මුදල ලබා ගැනීම සඳහා අනිවාර්යම රජයේ ක්‍රියා කළ යුතුයි බැරි වෙලාවක් මේ වන්දි මුදල නොලැබුණොත් ඒක සම්පූර්ණම රජයේ වගකීම බාර ගන්න ඕන මෙහෙන් අපි බිලියන 2.9ක් හොය හොය දඟලනවා මුළු රටම දැන් අපට සාමාන්‍යයෙන් ජපානය චීනය ඉන්දියාව වගේ රටවල් ස්වාධීනව ණය දුණු රටවල් ස්වාධීනව අපට ණය දුන්න රටවල් දැන් 2022 අවුරුද්දේ ඉන්දියාව අපට ඩොලර් බිලියන 4කට ආසන්න ණය දුන්නා. ඒතර හිතවත්කම. ඒතර ඒ නිසා ඒ රටවල් එක්ක අපේ සම්බිව සම්බන්ධතා තිබුණා. හැබැයි දැන් මේ රජයේ මේ IMF වැඩසටහන ඇතුලේ චීනය, ඉන්දියාව, ජපානය කියලා අපට ස්වාධීනව ණය දුන්න රටවලුත් IMF වැඩසටහනම ගැට ගැහුවා. ඒ නිසා දැන් ඇත්තටම IMF වලින් තොරව වෙන විකල්පයක් ඇත්තේම නැති මට්ටමට ආවා. ඒ නිසා මෙන්න මේ தত্ত্বය ගැන සැලකිලිමත් වෙලා මේ තෝර බීරගෙන රජේ යම් වැඩපිළිවෙලක් යෙදිය යුතු නැත්නම් අපි ඉන්නවට වඩා අමාරු වෙනවා. ඒතර ඒක ඒ නිසා අපි කෙටියෙන් ඒක කියන්නේ මේ නතාෂා ඉදිරිසූරිය ජෙනරල් ප්‍රනාන්දු මේ වගේ අයට හොයලා දඬුවම් දෙන්න අනිවාර්යම කළ යුතුයි. ඒ වගේම ආගමික සංහිඳියාව ඇති කළ යුතුයි යම් ආගමික ભેදයක් ඇති වෙන විදිහේ යම් කටයුත්තක් මේ වෙලාවේ කියනවනම් අපි බොහොම අමාරුවෙන් ඉන්නේ ආර්ථික බිඳ වැටලා තියෙන්නේ. ඒ අතරේ ආගමික ભેද ඇති වුණත් රට තුළ හෝ වෙන ભેදයක් ඇති වුණත් ඒක රටට දරා ගන්න බෑ. ඒ නිසා මේ අය මෙතනින්ම නවත්තන්න ඕන. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. හැබැයි අර වගේ ජාතික ප්‍රශ්න යට ගහන්න මේක පාවිච්චි කරන්න එපා කියන පණිවිඩේ අපි රජයට ලබා දෙනවා. ඊළඟට මට යම් දෙයක් කියන්න අත්‍යවශ්‍යයි මේ අධ්‍යාපනය ගැන. විශේෂයෙන් දැන් ඇත්තටම මම හිතනවා ප්‍රමාණවත් තරම් අවධානය යොමු වෙන්නේ නැහැ කියලා. දැන් අධ්‍යාප රටේ අධ්‍යාපනයේ සම්පූර්ණයෙන් බිඳ වැටලා තියෙනවා. ඒතර ඒ බිඳ වැටෙන අධ්‍යාපනයේ ගැන කතා වෙනවා මම හිතන්නේ මාධ්‍ය හමුවල පවා ඉතාමත් අඩුයි. අපි ඛේදනීය තත්ත්වයක් තමයි සාමාන්‍ය ලංකාවේ සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා උසස් පෙළ විභාගයේ ලියන්න සාමාන්‍ය තත්ත්වයට යටතේ මාස 27ක් යනවා. ඒ ළමයට උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන්න මාස 32ක් වගේ කාලයක් යනවා සාමාන්‍ය පෙළ විභාගයේ ලියපු දවසේ ඉඳන්. ඒතර ඒ සාමාන්‍ය තත්ත්වය දැන් මේක වැඩි කියලා
අපිත් යම් යම් තැන්වලදී දායක වෙලා මේක අඩු කළ යුතුය. ඒ නිසා අඩු ගානේ සාමාන්‍ය පිළිවිභාගයේ ලියලා මාස 24ක් තුලදීවත් අවම වශයෙන් නැත්නම් අඩු ගානේ මාස 27ක් තුලදීවත් සත්පෙළ ප්‍රතිඵල ලැබෙන තත්ත්වයට මේක ගෙනා යුතුය කියලා වැඩසටහනුත් හදලා සැලසුනොත් හදලා ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා. හැබැයි දැන් යන්නේ සම්පූර්ණ මේක අනිත් පැත්ත. දැන් කොවිඩ් වලින් අපි දන්නවා අධ්‍යාපනයට බාධා වුණා පාසල් වැහුණා මේක හරි. හැබැයි ඒ කොවිඩ් දැන් ව්‍යසන ඉවර වෙලා රට යථාතත්ත්වයට පත් කරලා සෑහෙන කාලයක් ගිහින් අරගල කට්ටිය අරගල කරලම දැන් අවුරුද්දක කාලයක් ගිහින් හැබැයි අධ්‍යාපනයේ යථාතත්ත්වයට පත් කරන්න කිසිදු සැලැස්මක් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. අවම වශයෙන් උසස් පෙළ ප්‍රතිඵල ටික උත්තර පත්‍ර ටික බලන්න. දැන් පිළිතුරුපත් ඇගෙයිම සාමාන්‍ය වෙනදා උසස් පෙළ විභාගයේ යන අතරෙම පිළිතුරුපත් ඇගෙයිමේ අදියර තුනක් තියෙන අදියර තුනේ දෙකක් විභාගයේ අතරතුරදිම ඉවර වෙනවා. තුන්වෙනි අදියර විතරයි විභාගයෙන් පස්සේ කෙරෙන්නේ. හැබැයි මෙවර පෙබරවාරි මාසේ උසස් පෙළ විභාගයේ තිබුණේ අගෝස්තු මාසේ ලියන්න තිබ්බේ එක. ඒතර මාස 6ක් විතර පහු වෙලා විභාගයේ තිබුණා. එතනම පිළිතුරුපත් ලකුණු කිරීම කරන්න බැරි වුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයක් තිබුණා. මේ මොන ප්‍රශ්නේ තිබුණා වුණත් රජය දැනගත යුතුයි මේ ටික කළමනාකරණය කරන්න. දැන් ජනාධිපතිතුමාගේ විශ්වවිද්‍යාල ආචාර්යවරු සාකච්ඡාවක් ඉල්ලුවා. අපි එන්නම් ලෑස්තිනේ හැබැයි සාකච්ඡාවක් දෙන්න. ඒ සාකච්ඡාව දෙන්න දවස් කීයක් ගියාද? ඒ කියන්නේ ජනාධිපතිතුමා ඇතුළු ඒ ඉහළායට. ඇත්තටම මම දන්නවා ඇමතිතුමා මේ වෙනුවෙන් සාධාරණ උත්සාහයක් ගන්නවා. හැබැයි ජනාධිපතිතුමා ඇතුළු පිරිස මේක ඉතරම් සැලකිල්ලට ගන්න බවක් අපට පේන්නේ නැහැ. ඒ නිසා දැන් උසස් පෙළ විභාගයේ තිබ්බේ පෙබරවාරි මාසේ. හරිනම් සාමාන්‍යයෙන් මේ වෙනකොට පිළිතුරුපත් ඇගෙයිම් කරලා ඔක්කොම කරලා ප්‍රතිඵලත් ලැබෙන්න තරම් කාලයක්. හැබැයි දැන් පිළිතුරුපත් ඇගෙයිම් පටන් ගත්තේ යන්තම් දැන් මේ වෙනකොට කරගෙන යනවා. හැබැයි ඒත් මම හිතන්නේ ගිය පෙරේදා වගේ දවසක කුරුණෑගල ඇගෙයිම් මධ්‍යස්ථ ගණනාවක ගුරුවරු ආයෙත් මේ ඇගෙයිම් කරමින් ඉඳලා ඒ ඇගෙයිම් කටුලෙන් නැවැත්තුවා. හේතුව අත්තිකාරම් මුදල ගෙවන්න බැරි. ඒ කියන්නේ මේ රජයට සැලැස්මක් නැහැ කියන කතාව පැහැදිලි. මම අවුරුදු 21ක් උසස් පෙළ පිළිතුරුපත් ඇගෙයිම් මණ්ඩලයක ප්‍රධාන පරීක්ෂකවරයෙක් හැටියට ඉඳලා තියෙනවා. ඒ හැම අවුරුද්දේම පිළිතුරුපත් ඇගෙයිම් ආරම්භ කළා. දින 5ක් ගත වෙද්දී ගුරුවරුන්ට අත්තිකාරම් මුදලක් ගෙවනවා. හේතුව ඒ ගුරුවරු තමගේ සාමාන්‍ය රාජකාරී ස්ථානයට නෙමෙයි යන්නේ, ඊට වඩා දුරබැහැර තැනකට ඇවිල්ලා තමයි ඇගෙයිම් කටයුත්තවල යෙදෙන්නේ. ඒ වගේම යාළට උදේ පාන්දර කෑම හදාගෙන ඉන්න බෑ. සමහරු කෑම ගන්න කඩින්. ඒ නිසා මේ ඇගෙයිම් කටයුතු කරගෙන යද්දී යාළට වෙනද නැති වියදමක් යනවා. ඉතින් මේ ආර්ථික අර්බුදයේ තියෙන ජීවන වියදම හසුතට නැගලා තියෙද්දී ඒ අර්බුදේ ඊටත් වඩා මෙවර වැඩි. ඒ නිසා රජය කොහොමඩක් මුදල් වෙන් කරලා අත්තිකාරම් මුදල දුන්නා. හැබැයි මේ අත්තිකාරම් මුදල වේලාවට දී ගන්න බැරි වුණා. දැන් අර ඇගෙයිම් කටයුතු වලින් අයින් වුණේ බොහෝ ගුරුවරු ඇගෙයිම් කටයුතු අවසාන වේගණ යන කළොත් මේ අත්තිකාරම් මුදල දෙන්න බැරි වුණා. දැන් ගිය සැරේ ඇගෙයිම් කටයුතු වලට ගෙවිය යුතු මුදල් ගෙවන්න අති විශාල කාලයක් ගත්තා. ඒ නිසාම ගුරුවරු බොහෝ දෙනෙක් මේවර ඇගෙයිම් කටයුතු වලට අයදුම් කළේ නැහැ. ඒ නිසා මේවා කිසි සැලැස්මකට යන්නේ නැහැ. ඒ නිසාම දැන් රටේ අධ්‍යාපනයේ බිඳ වැටලා මේ වෙනකොට සාමාන්‍ය පෙළ ලියන ළමයි බොහෝ අය උසස් පෙළ පාඨමාල හදාරන්නේ නැහැ. ඉවෙන් ඈත් වෙලා තියෙන. උසස් පෙළ පන්ති වලට ඇතුළත් වුණු බොහෝ අය අතරමඟදී අතහරිනවා. හැම දිනම දැන් උත්සාහ කරන එක්කෝ ජපන් භාෂා පාඨමාලාවක් නැත්නම් කොරියන් භාෂා පාඨමාලාවක් හදාරලා කොහොමාර මේ රටෙන් නික්මිලා යන්න. ඒ විකල්පයේ තියෙන අද 100කකින් ඇහුවත් ළමයි ඒ ළමයි 100ටම බලාපොරොත්තුවක් නැහැ. අද සාමාන්‍ය පෙළ විභාගයේ දැන් මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ ගිය දෙසැම්බර් ලියන්න තිබ්බේක සාමාන්‍ය පෙළ විභාගයේ දැන් තමයි දැන් මේ යන්නේ. ඇතරම උසස් පෙළ මෙවර විභාගයට තාම දිනයක්වත් නැහැ. ඒතර ඒ දිනේවත් කියා ගන්න බැ. දිනේ කලින් කියලා තිබ්බ ඔක්තෝබර් කියලා. හැබැයි ඔක්තෝබර් විභාගෙ තියන්න බෑ. ඒක ස්ථිර. ඒ නිසා මේවා කිසි සැලැස්මකට යන්නේ නැහැ. ඒ නිසා ළමයි අධ්‍යාපනය අතහැරලා මේ අධ්‍යාපනය අඩාල වීම තුලින් අධ්‍යාපනය බිඳ වැටීම තුලින් රටට වෙන හානිය මේ දක්වා ආර්ථිකයට ඇති වෙච්ච ආර්ථික හානියටත් වඩා බරපතල වෙනවා. මේක කිසි කෙනෙක් ඇගීමට ලක් කරන්නේ නැහැ. ඒ නිසා මේක මම හිතන්නේ ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වෙලා නැහැ. ඉඳලා හිටලා ගෙනලා කට්ටිය ගෙනලා සාකච්ඡාවක් කරලා විසිර යනවා. හැබැයි ඇක්ෂන් ප්ලෑන් එකක් නැහැ. කිසි වැඩ පිළිවෙලක් නැහැ. පොඩ පොඩ මෙහාට විභාගේ අරගෙන කලට වේලාවට විභාග තියලා නියම ප්‍රතිඵල දීලා ළමින්ට බලාපොරොත්තුවක් ඇති කරලා විශ්වවිද්‍යාල පද්ධතිය යථාර්ථයට පත් කරලා දැන් පහුගිය ඉරිදා පුවත්පත් බොහෝ ප්‍රසිද්ධ පුවත්පත් සියල්ලකෙම තිබ්බා. විශ්වවිද්‍යාල වල ආචාර්ය මහාචාර්ය රත් විශාල පිරිසක් මේ වෙනකොට නැහැ. ඒ රට දාලා යනවා. එනිසා විශ්වවිද්‍යාල පද්ධතිය බිඳ වැටෙන ළඟයි. ඒ නිසා පහළ සිට ඉහළට ප්‍රාථමික පන්තියේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වාම අධ්‍යාපනයේ දැවැන්ත බිඳ වැටීමක් දැන් මේ වෙනකොට තියෙනවා.
ඒකේ වේගය තව තවත් වැඩි වෙනවා මිසක් මේකට විසඳුම් ලැබිලා නැහැ. ඒ නිසා අපි රජයට දැඩි ලෙස අවධාරණය කරනවා මේ අධ්‍යාපනයේ බිඳවැටීම දැනට අපට පේන ආර්ථික අර්බුදයට වඩා බරපතලයි. ඒ නිසා මේකේ දැවැන්ත සමාජ අර්බුදයක් හැදෙනවා. අනාගත දවසක අපේ දරුවෝ කිසිදු රැකියාවකට සුදුසු නොවන ජනගහනයක් බවට පරිවර්තන වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේකට වහ වහ අධ්‍යාපන අමාත්‍යාංශ අධ්‍යාපන අමාත්‍යාංශ ජනාධිපතිවරයාගෙන් පටන් අරන් රජය මේකට වහ වහ අනික් සියලු දේවල් වලට වඩා ප්‍රමුඛතාවයක් දීලා මේ අධ්‍යාපනයේ බිඳවැටීම කඩා වැටීම නැවැත්විය යුතුයි කියන එක අපි මේ අවස්ථාවේ අවධාරණය කරන්න කැමතියි. ඊළඟට මම හිතන්නේ දැන් මේ දවස්වල කතා වෙනවා විකාශන අධිකාරි පනත. දැන් රජය ඇත්තටම මේ වෙනකොට කරගෙන යනවා නායක ප්‍රතිවිධගත කරලා ඒවම කරලා ඊළඟ ජනාධිපතිවරණය දක්වා රට ඇදගෙන යන ක්‍රමවේදය හදාගනිමින් ඉන්නවා. ඒ වගේම තමන්ගේ ක්‍රියාදාමයට යම් කිසි බාධාවක් එල්ල වෙන්නේ කොහෙන්ද? ඒ බාධාවට විසඳුම හොයනවා නෙමෙයි. දැන් යම් බාධාවක් ක්‍රියාමාර්ගයක් එල්ල වෙනවා නම් එල්ල වෙන්නේ යම් කිසි දැන් උදාහරණයකට පහුගිය සතියේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කළා. එතකොට ජනක රත්නායක මහත්මයා ඉවත් කරන්න එතුමා කියපු කරුණු වගේක් තියෙනවා. ඒ කරුණු ඇත්තද නැත්තද කියලා පැහැදිලි කරන්න ධර්ම ප්‍රයත්න වෙනුවට එතුමා හිත. ඒ නිසා මේ බාධා කීවරයි. හැබැයි අර ප්‍රශ්නෙට විසඳුමක් හොයන්නේ නැහැ. එතකොට ඒ වගේ මෙතන විකාශන අධිකාරී පනත ගේන්නේ දැන් මාධ්‍ය හරහා මේ රජයේ ක්‍රියාදාමයේ හෙළිදරව් වෙනවා. ඒ මාධ්‍ය හරහා මේකේ හෙළිදරව් වෙනකොට රජය සලකන එක බාධාවක් කියලා. ඒ කියන්නේ රජය අප්‍රසාදයට ලක් වෙන, රජය අපකීර්තියට ලක් වෙන, රජයේ ක්‍රෙඩිබිලිටි එක අඩු වෙන, විශ්වාසවන්තභාවය අඩු වෙන තොරතුරු සමාජගත වෙයි කියලා බයයි. ඒ නිසා රජයට ඍජුව පාලනය කර හැකි නිලධාරීන් පිරිසක් දාගෙන අධිකාරියක් හදලා මේ හරහා මාධ්‍ය දැවැන්ත මර්ධනයකට ලක් කරලා තමන්ගේ තමන්ට වාසිදායක පරිසරයක් ගොඩනගා ගැනීම උත්සාහයක නිරත වෙන බව අපට පේනවා. දැන් අපි දන්නවා මේ වෙනකොට රජයේ ගුවන් විදුලි සේවා සියල්ලම සම්පූර්ණ අලාභයි, දැනට පවත්වාගෙන යන්න බෑ. ජාතික රූපවාහිනියේ වැටුප් ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මේ නිසා මාධ්‍ය ශාස්ත්‍රයේ ඔබතුමාලා දන්නවා මාධ්‍ය සෞහෘදයේ හැටියට මේ ප්‍රධාන ආයතන වල වැටුප් ගෙවා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. යන්තම් මං හිතන්නේ අර අලුත් අපේ ව්‍යවර්ධන ප්‍රතිවිද්‍යාලයේ හිටපු නිලධාරියෙකුත් ගිහින් ලේක් හවුස් ආයතනයේ යම් තැනකට පොඩ්ඩක් අලාභ වලින් පොඩ්ඩක් අයින් කරලා ගෙනල්ලා තියෙනවා. රාජ්‍ය මාධ්‍ය ආයතනයක් හැටියට දැනට ඒක ඒ නිලධාරීන්ගේ දක්ෂතාවයක් හැටියට ඒක අපි හඳුන්වා දෙනවා. ඒ අරෙන්ද හැබැයි අනික් රාජ්‍ය මාධ්‍ය ආයතන ඔක්කොම වගේ දැවැන්ත අර්බුදයකට ලක් වෙලා තියෙන්නේ. මේ අවම වශයෙන් පුද්ගලිකාංශයේ තමන්ගේ මාධ්‍ය මෙහෙම කරගෙන යද්දී අපි දකිනවා හැබැයි මාධ්‍ය වලින් අසත්‍ය අශෝභන යම් දේවල් විකාශ වෙනවා නම් ඒක වැරදි. සමහර මාධ්‍ය වලින් එහෙම කරනවා, විශේෂයෙන් සමාජ ජාල වලින් එහෙම කරනවා. මේවා නියාමනය කළ යුතුයි. ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඒ නිසා මාධ්‍ය රටේ යහපතට, මහ ජනතාවගේ යහපතට, මහ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට ගරු කරලා රටේ මාධ්‍ය ධනාත්මකව හැසිරවීම රජයක් විසින් කළ යුතුයි. ඒක අපි පිළිගන්නවා. හැබැයි මේ හැරසෙන්නේ ඒකට නෙමෙයි. මේ මාධ්‍ය විකාශන අධිකාරී පනත හරහා රජයට තියෙන යම් යම් අප්‍රසාදයන් මේවා වළක්වලා මාධ්‍ය මර්ධනය කරලා මාධ්‍ය වාරණයක් කරලා රජයේ මාධ්‍ය විතරක් රජයට ඕන විදිහට හසුරව ගන්න පුළුවන් වාතාවරණයක් හදන්නයි මේ හදන්නේ. ඒ නිසා අපි මේ මාධ්‍ය විකාශන අධිකාරී පනතට දැන් මේ තියෙන පනත මෙලෙසින් ගෙනාවොත් අපි විරුද්ධයි ඒකට. ඒ නිසා විකාශන අධිකාරී පනත කමක් නැහැ ගිනවට. හැබැයි මාධ්‍යයේ තියෙන සැබෑ ගැටලු ටික හඳුනගෙන ඒ ගැටලු ටික විසඳ ගන්න. අද මාධ්‍යවේදීන් පවා ඉන්නේ පුදුමාකාර අර්බුදයක. එයාලට ජීවත් වීම පිළිබඳ ගැටලු තියෙනවා, තමන්ගේ රැකියාව කරගෙන යන ආකාරය පිළිබඳ ගැටලු තියෙනවා. ඒ නිසා රාජ්‍ය මාධ්‍ය ආයතන නිසි තැනට ගෙනල්ලා ඒවා සක්‍රීය තත්ත්වයට ගේන්න, ඒවා යම් කිසි අඩු ගානේ පඩිය ගෙවා ගන්න පුළුවන් මට්ටමට ගේන්න වැඩ පිළිලක් යදනවා වෙනුවට මේ මාධ්‍ය මර්ධනය කරන අනපනත් කියන එක වැරදි කියන පණිවිඩය අපි රජයට දෙන්න කැමතියි. අවුකන ඓතිහාසික පුරපසොල් කලාපය ජූනි මාස 3-4 දින පුරා අවුකන යහමග වලස්වැව අවමංගල්‍යාධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මාස 3 දින අවුකන මන්සන්දියේදී පැවැත්වේ. මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට 5 අංක ඔස්සේ සම්බන්ධ වන දමින්ද සම්පත් 076-4260-15 නෙල්සන් 077-075
දහතුනයි හතලිසට ලංකා 077යි 077යි 11යි 41යි 5 මාධ්‍ය අනුග්‍රහය ලක්දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුලින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා ලක්දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්